මීළඟ ඇරයුම ගයත්‍රි ආශිනි රාජපක්ෂටමයි. තවත් ගීතයක් ගයනට ශ්‍රී සම්බුද්ධ රාජාවන්දී අපි කවුරුත් ආස කරන ආතරය කරන ගීතයක්. ගායන ශිල්පිනියත් එහෙමයි. මුල් ගායනයේ විශාරද සුජාතා අත්තනායකගේ. බුද්ධ පූජාව කළ ගයත්‍රි අචිනි රාජපක්ෂ ගායන ශිල්පිනියට සමරු තිළිණේ පිළිගැන්වීම සඳහා ශ්‍රද්ධා රූපවාහිනියට මුල සිටම උපකාර කරන සියලු පින්වතුන් නියෝජනය කරමින් රංජිත් කිත්සිරි මහතාටයි ඇරයුම් කර සිටින්නේ. ඒ වගේම පිළිරුවකින් හෝ ගීතේ සංගීත නිර්මාපකයා රුවන් ශ්‍රී වල්පොළ මහතාටත් අපි ඇරයුම් කරනවා සමරු සිහිවටනය පිළිගැනීම සඳහා. ගයත්‍රි අචිනි රාජපක්ෂ ගාන ශිල්පිනියට පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් සදහම් පඬුරු ලැබීම සඳහාත් අපි ආරාධනා කර සිටිනවා. ඉනින් පිටිව එළඹෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ආධුනික බොදුගී පදවැලක් ගැයූ මොහොත අපි රසවිඳිනු පිණිස. ගීතය සඳහා සංගීත නිර්මාණය කළ සුරේෂ් මාලියද්ද සහ ආචාර්ය වික්ටර් රත්නායක යන දෙපළම මේ මොහොත වන විට විදේශගතව සිටින නිසා අපි වේදිකාවට ඇරයුම් කරනවා ජී.පී. සේමිනි ලක්ෂානි ශශි ප්‍රභා නවක ගේයපද රචකාවියට ඇයි ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන අපි දැන් විඳින්නට සූදානම් වන
ගීතය සඳහා පද රචනා කළේ. අපි ඒ ගීතයේ තේමාව මෙසේ සිත්හි දරා ගන්න. උතුම් බෝ රජුන් වඳින්නට බෝමළුවට පැමිණි විට මහා සුළඟක් සමග වර්ෂාවක් ඇදහැලේ. ඒ සුළඟින් බෝපත් ගිලිහි වැටෙනා විට ඔහු ඒ තුළ දකින්නේ බුදුහිමි දෙසූ අනියත දහමයි. එසේ ධර්මය දකින විට සිත තුළ මහත් ශ්‍රද්ධාවක් උපදී. ඇදහැලෙනා වර්ෂාව බුදුහිමියන්ගේ ගුණකඳ ගයන්නාසේ හැඟේ. පරමල් ඉවතලා සුපිපුණු මල් පුදනා විට ඒ පියුම් කෙරෙන්ද දකින්නේ ජීවිතයේ ඇති යථාර්ථයයි. එයම කමටහනක් කොට දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය තල ඉක්මවා නිවන පිණිසම අනිත්‍ය මනසිකාරයේ යෙදෙද්දී බුදු සමිඳුන්ගේ දහමේ සුවය ඔහුගේ හදමඩලට තදින්ම දැනෙන්නට පටන් ගනී. තුන් යම් රාත්‍රියම දහම් මනසිකාරයෙන් බෝමළුවේ ගත කරන ඔහු රාත්‍රියේ සුදිලුණු පුන්සඳ අලුයම බැස යනු දකිනා විට බුදු සමිඳුන් දෙසූ අනියත දහමම සිහිපත් කරයි. සිහිලල් සෙවනේ සුළඟක් බුදුබණ පදයක් වී ලියවෙන බෝපත් දූතට වඩිනා ඔබේ ගුණ කන්ද ගැයනා වැහි සැලෙනා හිමියනි ඔබේ ගුණ කඳ ගැයනා භූමියේ පුදනා පියුමත් කමටහනක් පුදසුන් පිසලා ශුද්ධ භූමියේ පුදනා පියුමත් කමටහනක් වී දෙව්බිම් අතහැර ලොව තතු දකිනා ඔබේ දම් සුව දැනෙනා හිමියනි ඔබේ දම් සුව දැනෙනා හිමියනි බුදු වන පද දෙසනා
මහමලුවේ සිහිලල් සෙවනේ සුලගත් බුදුබණ පදයක් වී ලියවෙන බෝපත් දූතට වඩිනා ඔබේ ගුණ කන්ද ගැයෙනා වැහි සැලෙනා හිමියනි ඔබේ ගුණ කන්ද ගැයෙනා සේමිනි ලක්ෂානි ශශිප්‍රභා සේමිනිගේ ගීමිනි තමයි ආචාර්ය වික්ටරත් නායකයන්ගේ හඬින් මේ තිරය මත පතිත වුණේ සේමිනි මේ ගී කල්පනාව කවද කොයි මොහොතක කොහොම හිතට ආවද මම කියන්න ඕන මේක මම ලිව්වේ අවසාන දවසේ ඒ කියන්නේ නිර්මාණ යොමු කරන්න තිබ්බ අවසාන දවසේ ලිව්වේ මට වෙලාවක් තිබ්බේ නැහැ විශ්වවිද්‍යාලේ වැඩ කටයුතුත් එක්ක එහෙම ලියන්න වෙලාවක් තිබ්බේ නැහැ ඒක මම ඇත්තටම හිතුවෙත් නැහැ මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියලා මම කාරණා කීපයක් කියන්න ඕන ලිවීම ගැන කිව්වොත් පුංචි කාලේ ඉඳන් ලියනවා ඒ කියන්නේ ගීත ලියලා නැහැ කවි නිසඳස් ලියනවා පුංචි කාලේ ඉඳන් මේක මම ලියපු පළවෙනි ගීතය ඒ වගේම දැන් මේ අවසන් 11 දෙනාට තේරුණා කියනටත් වඩා මේ පුණ්‍ය කර්මයක් කළා හා සමානයි බුදුරජාණන් වහන්සේට يعني මට යම් කිසි හැකියාවක් තියෙනවා නම් රචනා ලිවීම සම්බන්ධයෙන් මේ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේට එයින් පූජාවක් කළා වගේ සමානයි ඒ වගේම ලිවීම ගැන කිව්වොත් මම හිතන්නේ පෞද්ගලිකව මම කවදාවත් එයින් මිදෙන එකක් නැහැ මට මිදෙන්න බැරි දෙයක් ලිවීම ඒක ඇබ්බැහියක් වගේ අපි හැමෝටම හීන තියෙන මම පෘථග්ජන මනුස්සයෙක් විදිහට මට අධ්‍යාපනය ගැන හීන තිබුණා දැන්ට මම මොල්ටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවියක් ඒ වගේම ලිවීම සම්බන්ධවත් මට හීනයක් තිබ්බා ඇත්තටම හීනයක් තිබ්බා මම ලියපු පද රචනාවක් ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් හෝ ගායිකාවක් ලවා එහෙම ගායනා කරවන්න හැකියාවක් මට කවදා හරි ලැබෙයිද කියලා එහෙම හීනයක් තිබ්බා ඒ හීනය හැබෑ වෙච්ච අවස්ථාවක් ඒ වගේම අද දවසේ මේ අවස්ථාව මට ලැබීම සම්බන්ධයෙන් ශ්‍රද්ධා රූපහණියට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම මේක පළවෙනි ගීතය මම ලියපු අර මීට කලින් තිබුණු දේශන තුනෙන් බොහොම ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා ඒ වෙනුවෙනුත් මම ඔබතුමලට බොහොම ස්තුතිවන්ත වෙනවා උත්ථානවතෝ සතිමතෝ ඔබට තවත් බොහෝ දුර යා හැකි මේ පළවෙනි ගීය පද නිර්මාණය ඔබට තවත් බොහෝ දුර යා හැකි